සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දෙවියනේ සුදෝ ෆ්‍රැන්සිස් තුමා අපිට මතක් කරලා දුන්න චතාරි කාලේ ආරම්භ කරද්දිම අපි ෆාස්ට් කරන්නට ඕනේ අපේ ඒරියාස් අපේ පැවැත්ම අපේ පැවැත්ම වැඩි කරගන්නට අපේ තියෙන ස්වභාවයේ ගුණාත්මක බව වැඩි කරගන්නට කරුණු කාරණා ගොඩක් කියලා දුන්නා. ඉතින් ඒ අතරතුර අපි හැමෝටම හරියට බද්ධ වෙච්ච දෙයක් තමයි fast from hurting words කියන එක. අපිට හරි පහසුයි අපි යම් කිසි තැනක ඉන්නකොට ඉහළ තැනක ඉන්නකොට අපිට වඩා පල්ලෙහයි කියලා හිතන එමත් නැත්නම් අපි නිසා ඒ අය ජීවත් වුණා කියලා හිතන අයව අපිට හරි පහසුවෙන් රිද්දන්න පුළුවන්. එමත් නැත්නම් අපේ ගෙදර ඉන්න අය වෙන්න පුළුවන් අපේම ස්වාම පුරුෂයා භාර්යාව අපේ දරුවෝ වෙන්න පුළුවන් අපේම හඳුරන අපි ආදරය කරන අය වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට we take them from granted. අපි ඒ අයගේ ජීවිත අගය කරනවා වෙනුවට appreciate කරනවා වෙනුවට ඒ අය බලගන්නවා පණගන්නවා වෙනුවට අපි හරි පහසුවෙන් අපිට අපේ අවශ්‍යතාවය නිශ්චය නොවන මොහොතේදී අපි මොනවද කරන්නේ හරි පහසුවෙන් රිද්දලා දානවා වචන දෙකක් කියනවා. ඉතින් ඔන්න ඔය වගේ වෙලාවට තමයි කියන්නේ අයියෝ මට ගහන්න ඒක මට දරා ගන්න පුළුවන් ඔය වචන තමයි අහගෙන ඉන්න බැරි කියලා කියන්නේ. ඉතින් ඔය වචන ඒ රිද්දිච්ච වචන මතක් කර කර මතක් කර කර මතක් කර කර දුක් විඳ 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 දුක් විඳින පුද්ගලයා බවට පත් වෙනවා. එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාත්ති දුවේ පුතේ පුළුවන් තරම් අපි අනිත් අයව දිරිගන්වමු අඩු කරගම්මු රිද්දන වචන ප්‍රමාණය අපි අඩු කරගම්මු. අත්‍යවශ්‍ය නම් යමක් කාටද කියන්න ඒක කියන ආකාර කලාවක් තියෙන එක කියන්න අන්නේ ඒ කලාව අපි හොයාගෙන යමු. ඒ කලාව තියෙන්නේ ස්වාමීන් වහන්සේ තුළමයි. උන්වහන්සේගෙන්ම අහලා අපි ඉගෙන ගමු. ඒ සඳහා උපරි ජේසුස්ගෙන් පිහිටයි. ආමෙන්.